රේෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටීදී පිලිසි මියගිය ඉශාලිනි දැරියගේ දේහය අද දිනේ ගොඩ ගැනීමට නියමිතයි. දේහය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඊයේ දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අද දැරියගේ දේහය ගොඩ ගැනීම සඳහා වූ අධිකරණමය කටයුතු සඳහා අවසර ගැනීමට අවශ්‍ය කටයුතු මෙවන විට දුවෙමින් පවතින අතර දැරියගේ දේහය භූමිදානකරණ ස්ථානයේ වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. මගේ දුවට හරි නීති ඕනේ කියලා තමයි සාධාරණ පෙත්තක ඉස්ස වෙන්න ඕනේ මොනෝද වෙලා තියෙන්නේ කියලා හරියට දැනගන්න ඕනේ කියලා. හරි වර්ගයේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න හරි දෙ ලැබෙයි කියලා මම හිතනවා. මේ අතර මියගිය ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවටගත් සැකකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා ඩයගම ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසක්ද මෙලෙස උද්ඝෝෂණය නැරඹ වුණා. මීට පෙර රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බවට හැටන් ඩයගම ප්‍රදේශයේම පදිංචි තරුණියන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර අද දිනේත් ඉශාලිනී දැරියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා දිබුල වතුකම්කරුවන් විරෝධතාවයක නිරත වුණා. අද මේ නිසාලින්ට ඇතිදී අනිත් ළමයිට ඒට ඇති වෙනවා. අනිවාර්යෙන් මෙයාට දඬුවම දියම යුතුයි. එල්ලුම් ගාට යවම යුතුයි. සේකිසල්ට වෙච්ච දෙවේ අනිත් ළමයට මේ මෙ වෙන්න ඉඩ දෙන්න එපා කියලා ආණ්ඩුව අපි කරුණාකරලා ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන් ජනාධිපතිතුමා අපිට මේ නීතිය දෙන්න ඕනේ කියලා ඉල්ලනවා. බස්නාහිර පළාතේ බලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා අද දිනේ විශේෂ පොලිස් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. අද දින සිට කොළඹ නගරයේ තදාසන්න ප්‍රදේශවලත් බස්නාහිර පළාත් තුලත් අඛණ්ඩ මෙහෙයුමක් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ ළමහා කාන්තා කාර්යාංශවල නිලධාරීන් එක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වයස අවුරුදු 16ට වඩා අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන තැනැත්තා එවැනි දරුවන් ළඟ තබා ගන්නා නිවෙස්වල හාම්පුතුන් එවැනි දරුවන් තැරවුකරණයට ලක් කළ නිලධාම සිදු කළ පුද්ගලයන් ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැනට අපිට වාර්තා වී ඇති ආකාරයට සහ පසුගිය දින කිහිපය තුළ බුද්ධි නිලධාරීන් ලබාගත් තොරතුරු අනුව ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයෙන් වතුකරයෙන් වැඩිපුර ළමුන් සංඛ්‍යාවක් මේ ආකාරයට විවිධ ප්‍රදේශවලට මෙහෙකාර සේවය සඳහා රැගෙන විත් ඇති බවට වාර්තා වෙනවා. ළමා මෙහෙකාර සේවය පිළිබඳව කොළඹ නගරය හෝ තදාසන්න ප්‍රදේශයක තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් 011124 333 දුරකථන අංකයට දැනුම් දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. ළමයින් මෙහෙකාර සේවයට අමතරව ළමයින් යොදාගෙන සිඟමනේ යෙදීම මගින් ළමයින් ක්‍රූරත්වයට භාජනය කිරීම මේ සම්බන්ධයෙන් රථවාහන පොලිස් නිලධාරීන් යොදවා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.